දැන් ගිහියතු හිතනවනේ මෙහෙම ගිහියතු විතර නෙමෙයි අපිත් හිතනවා. හරි? ඔන්න මම වැඩ කරන වෙලාව. පාඩම් කරන වෙලාව. කන බොන වෙලාව. කියලා වෙලාව වෙන් කරගෙන තියෙනවා. ඒකල භාවනා කරන වෙලාව කියලා පැයක් වෙන් කරලා තියෙනවා. ඉතින් දැන් වාඩි වෙලා ඉන්නවා. අපි හිතනවා ඒ වාඩි වෙලා ඉන්න පැයේ හොඳට හිත වැඩෙන්න ඕනේ කියලා. හරි? අපි හිතනවා ඒ වාඩි වෙලා ඉන්න පැයේ බබා වගේ හිත වැඩෙන්න ඕනේ කියලා. වැඩෙන්නේ නෑ. ඇයි වැඩෙන්නේ නැත්තේ? ඒ පැයට අර අනිත් අනුරූප වෙලාවල් ටික බලපානවද නැද්ද? අනුරූප වෙලාවල් ටික බලපානවා. උදේ 6 ඉඳලා හැන්දෑවේ 6 වෙනකම් කලේ මොනවද කියන එක හැන්දෑවේ 6 ඉඳලා 7ට භාවනාවක වාඩි වුණොත් බලපානවා. ඒක බලපාන්නේ නැත්තේ නේ. ඒ නිසා තමයි විවේකී ආරක්ෂා කරගන්න කියන්නේ. ඒ නිසා තමයි ගිහි ජීවිතය ඇතුළේ පුළුවන් තරම් කලබල අඩු කරගන්න කියන්නේ. ඒ නිසා තමයි පැවිද්දගේ විවේකීත් ආරක්ෂා කරගන්න ඕනේ කියලා කියන්නේ. හැබැයි සීලයක් ආරක්ෂා කරගෙන ඉන්න කෙනෙක් වුණත් භාවනාවට වාඩි වෙච්ච පමණින් භාවනාව වැඩේ කියලා හිතන්න එපා. ඒකට සීලය විතරක් මදි. ඒකට සීලය විතරක් මදි. මේ රටේ භික්ෂු ශාසනයේ වැඩ හිටපු ඒකාන්තයෙන්ම සුපරිසුද්ධෝත්තම මහානායක මාහිමියන් වහන්සේ නමක් කියලා නිසැකවම අපිට කියන්න පුළුවන් උතුමන් වහන්සේ නමක් තමයි පරම පූජනීය මඩිහේ පඤ්ඤාසී මහානායක මාහිමිපාණන් වහන්සේ. මහානායක මාහිමියන් වහන්සේගේ දිනචරියාවේ ලස්සන අංගයක් තිබුණලු. අන්න හරි. කූඹි පෙළියකට සීනි දානවා මහානායක හඳුරන. මේ ඇවිල්ලා ලෝක ප්‍රසිද්ධ මහානායක මාහිමියන් වහන්සේ. මහා සංඝ පිතෘන් වහන්සේ. උන්වහන්සේ වැඩ ඉන්න කාලේ නිල නොලත් සංඝරාජයන් වහන්සේ මේ රටේ බුද්ධ ශාසනය. මේ මහා රාජ්‍ය නායකයෝ රටේ නායකයොත් එක්ක සාකච්ඡා කරන නොයෙක් ගැටලු කතා කරන පොත්පත් ලියන මහානායක මාහිමිපාණන් වහන්සේ. කාර්යබහුල ජීවිතයක් තිබිච්ච මහානායක මාහිමියන් වහන්සේ. හැබැයි උන්වහන්සේගේ හිත කාර්යබහුල කරගත්තේ නෑ, බොහොම මෘදු කරගත්තා. උන්වහන්සේ කුටියට වැඩලා විවේක වෙලාවට කූඹින්ට සීනි ටිකක් දාලා කූඹි සීනි ඇටේ ඇටේ අරන් යන දිහා බලාගෙන ඉන්නවා. ඒක පෞද්ගලික කාරණාවක් වුණත් උපස්ථායක ස්වාමීන් වහන්සේලාගෙන් හෙළිවෙච්ච කාරණාවක් වුණත් ඒක මේ වෙලාවේ සඳහන් කළේ කොච්චර කාර්යබහුල ලෝකෙට විවෘත වෙච්ච ජීවිතයක් ලෝකයේත් එක්ක වැඩ කරන ජීවිතයක් ගත කළත් තමන්ගේ හිතේ ශාන්තිය, තමන්ගේ හිතේ මෘදු බව, තමන්ගේ හිතේ පාමොච්චය ආරක්ෂා කරගන්න පුංචි දෙයක් ඇති. පුංචි දෙයක් ඇති. ඒකට ඡාගානුස්සතිය වඩන්න, ඡාගයේ අත්හැරීම පුරුදු කරන්න, පරිත්‍යාගය පුරුදු කරන්න, සාංගික දානයක්ම ඕනේ නේ. සාංගික දානයක්ම දෙන්න ඕනේ, අටපිරිකරක්ම පූජා කරන්න ඕනේ. කූඹින්ට දාන සීනි හැන්දත් ඡාගයක් තමයි. ඒකෙනුත් පාමුජ්ජ උපදිනවා තමයි. මාතික මාතාව කලේ තේ ටිකමයි. මාතික මාතාව කලේ තේ ටිකමයි. දැන් ඇය කලේ සංඝයාට උපස්ථාන කරනවා, උපස්ථාන කළ ඉවර වෙලා භාවනා කරනවා. පින්වතුණියගේ භාවනාව හොඳට වැඩුණා. අන්න භාවනාව වැඩෙන රහස අහු වෙනවා. සංඝයාට උපස්ථාන කළා, ඒකෙන් සතුටු වුණා, පාමුජ්ජ උපදව ගත්තා. පාමුජ්ජ උපදිනකොට මොකද වෙන්නේ? හිත ප්‍රීතියටපත් වෙනවා, ධර්ම ප්‍රීතිය උපදිනවා. හිත සැහැල්ලු වෙනවා, පස්සද්ධිය උපදිනවා, සුඛය උපදිනවා. පින්වතුනි, මේ මොන සුඛයද? කාමයන් නිසා උපදින සුඛයක්ද? නෑ. මේ කය ඉක්මවා ගිය සුවයක්, කය ඉක්මවා ගිය පස්සද්ධියක්, සැහැල්ලු සුභාවයක් උපදිනවා. කාය පස්සද්ධිය, චිත්ත පස්සද්ධිය ඇති වෙනවා. ගැඹුරු සිහියක්, ගැඹුරු සමාධියක් උපදිනවා. හිත හොඳට ඒකාග්‍ර වෙනවා, අරමුණට ඒකාග්‍ර වෙනවා. ගොඩාක් ඇත්ත වරද්ද ගන්න තැන තමයි සීලයයි පූර්ව කෘත්‍යයයි තිබුණාම භාවනාව වැඩෙන්න ඕන කියලා හිතනවා. අපි සිල් අධිෂ්ඨාන කරනවා, සිල් පිරිසුදුද කියලා බලනවා. ඔව්, මම සමාදන් වෙලා තියෙන සීලය පිරිසුදුයි. ඊළඟට පූර්වකෘත්‍ය කියලා කරනවා බුදුරජාණන් වහන්සේට ධර්මයට සංඝයාට ජීවිතේ පූජා කළා තමන්ගේ පෙර සංසාරේ යම්කිසි නොදැන හෝ වරදක් තුනුරුණට වෙලා තියෙනවා නම් ආර්යයන් වහන්සේලාට වෙලා තියෙනවා නම් සමාව වරගෙන පරයන්කේ වාඩි වෙනවා ඇස්පියා ගන්නවා එතකොට හිතනවා දැන් භාවනා වැඩෙන්න ඕනි කියලා ඇත්ත කතාව ගොඩක් ඇත්ත ඇස් දෙක පියාගෙන පැයක් ඉඳලා ඇස් හරිනවා භාවනා වැඩෙන්නේ නැහැ. හරි? ඒක තමයි ඇත්ත. ඇයි එහෙම වෙන්නේ? එහෙම වෙන්නේ පින්වතුනි ඒ පූර්වකෘත්‍යයෙන් සීලෙන් විතරක් සමාධියට උපදවන්න බෑ සමාධිය නංවන්න බෑ. සීලය කියලා කියන්නේ ප්‍රාණඝාතයෙන් වළකින එක අදත්තාදානයෙන් වළකින එක කාම මිත්‍යාචාරයෙන් වළකින එක විතරක්ම නෙමෙයි. සීලය ඇතුළේ ලොකු භූමියක් තියෙනවා සංවරය විවේකය කායික වාචසික සංයමය ඒ දේවල් ටික තියෙන්න ඕන වෙහෙස අඩු වෙන්න ඕන හිත ශාන්ත වෙන්න ඕන හිත විවේක ගන්නන්න ඕන හිත නිශ්ශබ්දතාවයට හුරු කරන්න ඕන ආන්නේ විදිහට හිත පුරුදු කරලා තියෙනවා දැන් මාසයක් ගෙදර ඉන්නකොට හිතනවා අම්බෝ තනියම කොහොම ඉන්නද සද්දයක් නැතුව කොහොම ඉන්නද කියලා හිතනවා. නිශ්ශබ්දතාවයට හිත පුරුදු නැහැ. සමහර ඇත්ත ඉන්නවා රැයට නිදා ගන්නකොටත් හයියෙන් ගුවන් විදුලිය දා ගන්න ඕනේ. එතකොට එහෙම හිතක් භාවනාවට නංවන්න බෑ පිංගතනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න භාවනාවේ පූර්වකෘත්‍ය කියලා කියන්නේ සිල්පද පහක් විතරක් නෙමෙයි. භාවනාවේ පූර්වකෘත්‍ය කියලා කියන්නේ වාක්‍ය ටිකක් කියන එක විතරක් නෙමෙයි. භාවනාවේ පූර්වකෘත්‍ය කියලා කියන්නේ තමන්ගේ ජීවිතය වෙනස් වෙන්න ඕනේ. එතකොට සීලය ඇතුලේ නෙක්ඛම්ම සංකප්ප වැඩෙන්න ඕනේ. කාමයන් අත්හැරීමගෙන සිතුවිලි උපදින්න ඕනේ. අව්‍යාපාද තරහව අත්හැරීමගෙන සිතුවිලි උපදින්න ඕන. අවිහිංසා හිංසාව අත්හැරීමගෙන සිතුවිලි උපදින්න ඕන. කවුරු හරි කෙනෙක් කියන මම ප්‍රාණඝාත කරන්නේ ප්‍රාණඝාත කරන්නේ නැහැ කියලා කිව්වට හිංසා ගන්න ඕන මිනිස්සුන්ට හිංසා ගන්න ඕන සත්තුන්ට හිංසා ගන්න ඕන එයා ප්‍රාණඝාත ශික්ෂාපදේ රැකලා තියෙනවා හැබැයි හිංසාවෙන් වැළකීලා නෑ එතකොට අවිහිංසාව වඩලා නෑ එයාගේ හිතේ වෛරය තියෙනවා ක්‍රෝධය තියෙනවා හැම වෙලෙම හිත පැසව තියෙන්නේ එතකොට එයාගේ හිත ශාන්ත වෙන්නේ සංසුන් වෙන්නේ භාවනාවකට දාන්න බෑ භාවනාවකට කර්මන්නේ වෙන්නේ නෑ පළවෙනි ශික්ෂාපදය ගැන බුදුරජාණන් වහන්සේ කරන විස්තරය බලන්න. පාණාති පාතා පටිවිරතෝ හෝති නිහිත දණ්ඩෝ නිහිත සත්තෝ ලජ්ජී දයාපන්නෝ. සබ්බ පාන භූත හිතානුකම්පි විහෙරති. අවිවලින් වැළකීලා දඬු වලින් වැළකීලා පවට බය වෙලා පවින් වැළකීලා සියලු ලෝක සත්‍යය කෙරෙහි හිත අනුකම්පා ඇති හිතක් හදා ගන්න ඕනේ වාසයක් හදා ගන්න ඕනේ කියලා. කුරා කුඹියෙකුට කරුණා මෛත්‍රිය දක්වන මෘදු හිතක් උපදව ගන්න කියනවා.